නමය දහ එකොලා ශ්‍රණිවලින නංගිලා මාලිලා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක කරන්නේ. ගණිත පාඩමක් නම් නෙවෙයි. මම අද කරන්නේ ඔයාලගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරනවා. ඒ කියන්නේ ඔයාලගේ හිතවල තියෙන වැරදි සංකල්පයක් නිවැරදි කරන්න තමයි මම මේ විදිහට වීඩියෝ එකක් හදන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න. නමය ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ සාමාන්‍ය පෙළ. මේ වචන හතර ඇහෙනකොට ඔයාට මොකක්ද හිතෙන්නේ? මේවා එකිනෙකට සම්බන්ධද නැද්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. එතකොට අපි සාමාන්‍යයෙන් 9 වසර ඉවරලා 10ට එනවා 10න් 11ට එනවා 11 වසර තිවුරුනාට පස්සේ තමයි සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන්නේ. හැබැයි ඔයා 9 වසර ඉන්නකොට කල්පනා කරලා බලන්න ඔයාගේ වයස කීයද? අපි හිතමු ඔයාගේ වයස 14යි කියලා. එතකොට ඔයා අවුරුදු 15ක් වෙනකොට රජය කියන ඔයා 10 වසරට අයිති කෙනෙක් කියලා. ඔයාගේ වයස අවුරුදු 16ක් වෙනකොට රජය කියන ඔයා 11 වසරට අයිති කෙනෙක්. එහෙම නැත්නම් 11 ශ්‍රේණිය කෙනෙක් කියලා. එතකොට 9, 10, 11 කියන ශ්‍රේණි තුන ඉවරුනට පස්සේ තියෙනවා සාමාන්‍ය පෙළ කියලා රජයේ ලොකු විභාගයක්. එතකොට ඒකට තමයි දැන් ඔයාලා මුහුණ දෙන්න සූදානමින් සිටින්නේ. එතකොට රංගී මල්ලී ඔයාලගේ හිතේ තියෙන එක වැරදි මතයක් තමයි සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ 11 ශ්‍රේණි ඉවර වෙලා තියෙන තව එක විභාගයක් විතරයි කියන සංකල්පය. ඒ කියන්නේ 9 වසර වැඩක් නැහැ 10 සහ 11 කියන ශ්‍රේණි දෙක විතරයි සාමාන්‍ය පෙළ විභාගයට එන්නේ කියන වැරදි මතයක් ඔයාලගේ තියෙනවා. හරියට නිකන් මම මෙතන දීතල වලින් පෙන්නලා තියෙනවා වගේ 9 ඉවර වෙලා 10ට එනවා 10 ඉවර වෙලා 11ට එනවා 11 ඉවර වෙලා තමයි අපි සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නේ කියන එක. ඉතින් මෙහෙම සංකල්පයක් තියෙනවා නම් ඔයාගේ හිතේ ඒක කරුණා කරලා ඒක දැන්ම ඉවත් කරගන්න. මොකද ඒක ඔයාගේ විභාගයට ලොකුවටම බලපානවා මේ අවුරුද්දේ ඉඳලා. ඉතින් ඒක නිසා මේ රූපේ තියෙන විදිහට සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ මේ ලොකු ගහනක්. මේ සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ලොකු වෘක්ෂය හැදෙන්න ඊට අවුරුදු කිහිපයකට කලින් ඉඳලා ඔයාට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ගහ නිර්මාණය වන ආකාරයටම තමයි නංගී මල්ලී සාමාන්‍ය පෙළ විභාගයට ඔයාට ලොකු රිසල්ට් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් ජයග්‍රහණය කරන්න අවශ්‍ය පාර කැපෙන්නේ මේ විදිහට ඔයා වැඩ කරොත් තමයි. ඉතින් ඒක නිසා මම කැමති නැහැ ඔයා තවදුරටත් 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය විදිහට පන්ති තුනකට වෙන් වෙනවට. ඉතින් ඒක නිසා මම මේක වෙනස් කරන නංගී මල්ලී මේ අද ඉඳලා 9 ශ්‍රේණිය ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා, ඔයා 9 ශ්‍රේණිය නෙවෙයි ඉන්නේ, ඔයා සාමාන්‍ය පෙළ පෙර පාසලේ තමයි ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ කියන ලොකු විභාගයට අවශ්‍ය මූලිකම දැනුම ලබා ගන්නා වූ පෙර පාසලේ තමයි ඔයා ඉන්නේ. එතකොට 9 වසර කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයා සාමාන්‍ය පෙළ පෙර පාසලේ තමයි ඉන්නේ. ඊට පස්සේ 10 ශ්‍රේණිය කියලා මෙතනින් ඉස්සරහට ශ්‍රේණියක් නැහැ. සාමාන්‍ය පෙළ 1 වසර තමයි තියෙන්නේ. හේතුව තමයි සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ එක විභාගයක්. මේ විභාගයට අවුරුදු 3 කින් ඉඳලා අපි සූදානම් වෙනවා. 9 ශ්‍රේණියේදී අපි ඒකට කියනවා පෙර පාසල. ඊට පස්සේ මූලික දැනුම ලබා ගන්නේ 9 වසරදී. ඊට පස්සේ 10 වසරට එනවා. ඒක තමයි වැදගත්ම වසර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා. ඊට පස්සේ මෙතනින් ඉස්සරහට 11 වසර කියලා වසරක් නැහැ ඔයාලට. ඔයාලට තියෙන්නේ සාමාන්‍ය පෙළ 2 වසර කියලා. එතකොට මේ සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය කියන සංකල්පෙ මෙතනින් ඉස්සරහට මම පාවිච්චි කරන්නේ නැහැ. ඔයා දැන් තීරණය කරන්න මේ වීඩියෝ එක බලන නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් විදිහට ඔයා අයිති පෙර පාසලටද, 1 වසරටද, 2 වසරටද කියලා. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍ය පෙළ කියන එක කලින්ට වඩා දැන් ඔයාලට දැනෙනවා ඇති. කොටින්ම කියනනම් 9 වසරේ ඉන්න කෙනෙක්ට කලින් තේරුනේ නැතුව ඇති 9 වසරෙන් ලොකු බලපෑමක් සාමාන්‍ය පෙළට කරනවා කියලා. හැබැයි මම දකින විදිහට නම් සාමාන්‍ය පෙළ විභාගයට මූල බීජය දාන්නේ 9 වසරදී. මේ මූල බීජය හරියට දැම්මොත් තමයි නංගි මල්ලි සාමාන්‍ය පෙළ විභාගයට ගිහිල්ලා ලොකු ලකුණක්, එහෙම නැත්නම් මේ ලස්සනට ලොකුවට නිර්මාණය වුණ ගහක් අපට දකින්න හැකියාව ලැබෙන්නේ මේ මූල බීජය හරියට වට ගත්තොත් තමයි. ඉතින් ඒක නිසා සාමාන්‍ය පෙළ පෙර පාසලේ ඉඳලා සාමාන්‍ය පෙළ 1 වසර, සාමාන්‍ය පෙළ 2 වසර කියන මේ වසර 3, එහෙම නැත්නම් මේ අවුරුදු 3 ඉපදුන අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍ය පෙළ කියන එක පිළිබඳව හොඳ අවබෝධයෙන් හිතන්න සාමාන්‍ය පෙළ විභාගය මට තව කොච්චර කාලද තියෙන සාමාන්‍ය පෙළ විභාගය නම් මේ ලොකු ගහ නිර්මාණය කරන්න කියලා හිතලා බලන්න. ඔයා තාමත් මූල බීජේ වටලා නැත්තම් දැන්ම වට ගන්න මේ මූල බීජේ හරිම තැනට. එහෙම නැත්නම් ඔයාගේ සාමාන්‍ය පෙළ විභාග කඩේ මේ තම පහසෙම ජයග්‍රහණය කරන්න පුළුවන්. එතකොට 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය කියලා කෑලි තුනකට, එහෙම නැත්නම් පන්ති තුනකට කැඩිලා තිබුණා නම් මෙච්චර තාක්කල් ඔයාගේ හිතේ ඒක මෙතනින් ඉස්සරහට නැති කරගන්න නංගී මල්ලී. එහෙම පන්ති තුනකින් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගයට එන්නේ. සාමාන්‍ය පෙළ කියන්නේ එක විභාගයක්. මේ සාමාන්‍ය පෙළ විභාගයට එක අවුරුද්දකින් විතරක් විභාගයට එන විභාගයක් නෙවෙයි. එක අවුරුද්දකින් එක වසරකින් එන පේපර් එකක් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ. මේ සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ සාමාන්‍ය පෙළ පෙර පාසල, සාමාන්‍ය පෙළ 1 වසර, සාමාන්‍ය පෙළ 2 වසර කියන අවුරුදු තුනේම කම්බිනේෂන් එකක්. එහෙම නැත්නම් එකතුවක් විදිහට තමයි සාමාන්‍ය පෙළ විභාගයේ පේපර් එක, එහෙම නැත්නම් පේපර් නමයක්, විෂය නමයට අදාළව අපට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ඔයා සූදානම් වෙන සාමාන්‍ය පෙළ විභාගයට 9 ශ්‍රේණියේ ඉන්න කෙනෙක් වුණත්, 10 වුණත්,
එකොළහ වුණත් ඔයා තරඟ කරන්නේ එකම එක විභාගයක් සඳහා මතක තියාගන්න ඒ තමයි සාමාන්‍ය පෙළ විභාගය. එතකොට රංගී මල්ලී සාමාන්‍ය පෙළ පෙර පාසල හරියට තිබුණොත් තමයි සාමාන්‍ය පෙළ එක වසරට අපට යන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ එක වසරදී හරියට ඉගෙන ගත්තොත් තමයි සාමාන්‍ය පෙළ දෙක වසරට අපට යන්න හැකියාවක් තියෙන්නේ. එතකොට පෙර පාසල එක වසර දෙක වසර කියන්නේ මේ තුනම හරියට ඔළුවට ගියපු කෙනෙක්ට හරියට ඉගෙන ගත්ත කෙනෙක්ට තමයි රංගී මල්ලී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ජයග්‍රහණය ලබන්න හැකියාව තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට අහන ප්‍රමාණය ඊට පස්සේ 9 ශ්‍රේණිය ඉවරනට පස්සේ ඔයා යනවා 10 ශ්‍රේණියට. 10 ශ්‍රේණිය නංගී මල්ලි ඉතාමත් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයට අහනවා. මේ අවුරුද්ද ගැන කිව්වොත් කලින් අවුරුද්දට සාපේක්ෂව ගොඩක් අහන්නේ 10 වසරෙන්. ඒ වගේම තමයි 11 වසරේ. 11 වසර සැලකිය යුතු ප්‍රමාණයක් අහන 140ක් වගේ අහනවා සාමාන්‍ය පෙළ විභාගෙදී 11 වසරෙන්. එතකොට මේ ඊතලයේ ඝනකම ටිකක් වැඩි වෙලා තියෙන මේ අවස්ථාවේදී 11 වසරනොත් සැලකිය යුතු ප්‍රමාණයක් අහනවා කියලා. එතකොට 9 ශ්‍රේණිය ඉවර වෙලා 10 ශ්‍රේණියට ගියාට 10 ශ්‍රේණිය ඉවරලා 11 ශ්‍රේණියට ගියාට 11 ශ්‍රේණියේ ඉවර වෙලා නැවේ නංගී මල්ලී සාමාන්‍ය පෙළ තියෙන්නේ මතක තියාගන්න මේ සාමාන්‍ය පෙළ කියන්නේ 9 10 11 කියන ශ්‍රේණි තුනටම පොදු විභාගයක් සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ 9 ශ්‍රේණියේදීත් 10 ශ්‍රේණියේදීත් 11 ශ්‍රේණියේදීත් අපි ඉගෙන ගන්නා උ දැනුම අවුරුදු 3කදී ඉගෙන ගන්න දැනුම එක 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 දවසකදී එහෙම නැත්නම් දවස් 29ට ගත්තොත් දවස් 9කදී ටෙස්ට් කරන විභාගයක් තමයි මේ සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා 9 10 11 කියන ශ්‍රේණි තුනම ඔයා දැඩි සැලකිල්ලෙන් ඒ කියන්නේ ගොඩක් අවධානෙන් අවබෝධයෙන් ඉගෙන ගන්න ඕන වසර තුනක් තමයි සාමාන්‍ය පෙළ 9 10 11 ශ්‍රේණි කියලා කියන්නේ. එතකොට හරියට නිකන් සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ සිංහයෙකුගේ ගොදුරක් වගේ නම් මේ ගොදුර පිටිපස්සේ ලුහු බඳින මේ සිංහය තුන් දෙනා දිහා බලන්න. මේ ළඟම ඉන්නේ 11 වසරේ ඉන්න සිංහේ. ඊට පස්සේ මේ දෙවි නැට ඉන්නේ 10 වසරේ පිටිපස්සෙම ඉන්නවා 9 වසර. එතකොට බලන්න නංගී මල්ලී මේ සිංහය තුන් දෙනාම ලුහු බඳින්නේ එක මේක ඉලක්කයක් වෙනුවෙන්. එක මේක ටාගට් එකක් වෙනුවෙන්. එතකොට ඒ ටාගට් එක තමයි එහෙම නැත්නම් ඒ ඉලක්කය තමයි සාමාන්‍ය පෙළ කියන විභාගය. එතකොට මේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් 11 වසරේ අය හරි හරියට තරඟ කරනවා මුලින්ම ගේම් එකට එන්ටර් වෙලා වැඩ කරනවා ඊට පස්සේ 10 අය ඒ වගේ වැඩ කරනවා ඊට පස්සේ 9 ශ්‍රේණිය අයත් මේ විදිහටම දැන් සාමාන්‍ය පෙළ විභාගයට මහන්සි වෙලා වැඩ කරන්න ඕන. එතකොට මේ අවුරුදු 3ෙම ඉගෙන ගන්නා උ දැනුම සාමාන්‍ය පෙළ විභාගයේදී ටෙස්ට් කරන නිසා ගොදුරක් ලුහු බඳින සිංහයෝ තුන් දෙනා වගේ සිංහ පැටව තුන් දෙනා වගේ ඔයාලට සිද්ධ වෙනවා නම් ගේ මල්ලි මේ සාමාන්‍ය පෙළ කියන ඉලක්කය ජයග්‍රහණය කිරීම සඳහා මේක පිටිපස්සේ පන්නන්න. එහෙම නැත්නම් මේක පිටිපස්සේ ලුහු බඳින්න එහෙම නැත්නම් ගණන් හදන්න පාඩම් කරන්න ඔයාලට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාගේ හිතේ තිබුණ ලොකුම ලොකු මානසික ප්‍රශ්නයක් නැති වුණා කියලා 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය ඉන්න නංගි ළමයිලාට තවදුරටත් 9 10 11 කියලා කියන්නේ නැහැ සාමාන්‍ය පෙළ වෙනුවෙන් සාමාන්‍ය පෙළ පෙර පාසල එක වසර දෙක වසර කියලා තමයි මම හඳුන්වන්නේ. මොකද සාමාන්‍ය පෙළ කියන එක විභාගයයි තියෙන්නේ. මේ විභාගයට ඔයා සූදානම් වෙන්න 9 ශ්‍රේණියේ තමයි පටන් ගන්නෙ. වාර විභාගවල පන්ති පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගණිතයට ලකුණු කීයද ඒව මට කිසිම අදාළත්වයක් නැහැ. ඒව ගැන හිතන්නත් එපා නංගි මල්ලි. පන්ති කීවෙනියද දෙවෙනියද ඕවා වැඩක් නැහැ. 9 ශ්‍රේණි දුව පන්ති අන්තිමේ වුණත් කමක් නැහැ. සාමාන්‍ය පෙළ විභාගෙදී ඒ නමයක් ගන්නවනම්. 10 වසර දුව පන්ති අන්තිමේ වුණත් කමක් නැහැ. සාමාන්‍ය පෙළ විභාගයට ඔයා ඒ නමයක් ගන්නවනම්. 11 ශ්‍රේණිදී 3 වෙනි වාරේ ඔයා පන්තියේ අන්තිමයා වුණත් කමක් නැහැ. සාමාන්‍ය පෙළ විභාගයට ඒ නමයක් ගන්න පුළුවන් කියලා ඔන්න මම දැන් ඔයාලට ප්‍රකාශ කරනවා. මොකද ඔයාගෙන් අහන්නේ සාමාන්‍ය පෙළ විභාගෙදී 11 ශ්‍රේණි 3 වෙනි වාරේ ඔයා පන්තියේ අන්තිමයා වුණා කියලා. ඔයාගෙන් අහන්නේ නංගී මල්ලී 11 වසරේ ඔයා අන්තිම වාරයට මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය නෙවෙයි. මතක තියාගන්න එක 9 10 11 කියන ශ්‍රේණිවල කම්බිනේෂන් එකක් එකතුවක් තමයි සාමාන්‍ය පෙළ විභාගය කියලා ලැබෙන්නේ. ඉතින් ඒ වෙලාවට ඔයාට පන්තියේ අන්තිම යවුණත් 11 වසරේ 3 වෙනි වාරේ සාමාන්‍ය පෙළට ඒ නමයක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා තව පුංචි කාලේ අපිට තියෙන අපි වැඩ කරමු. වැඩ කරන්න හරි පාර පෙන්නන්න තමයි දැන් මම ඊළඟට සූදානම් වෙන්නේ. ඉතින් මේ දක්වා වීඩියෝ එක බැලුවා නම් බොහොම ස්තුතියි. මෙතන ඉස්සරහට මගේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි යන්නේ. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකට කැමති නැති අය මේ වීඩියෝ ක්ලික් කරලා යන්න පුළුවන්. රයිට්. ඊළඟට මම යන්නේ මගේ ඔන්ලයින් ක්ලාසස් සම්බන්ධව පුංචි දැනුවත් කිරීමක් කරන්න. මම ඇත්තටම ඔන්ලයින් ක්ලාසස් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒකට හේතු ගණනාවක් තියෙනවා. හැබැයි මේ වසරේ සිද්ධ වුණු විශේෂ
ක්‍රියාවලියත් එක්ක ගොඩක් දෙමව්පිය මට කතා කරලා කිව්වා මගේ දුවට පුතාට ලකුණු තියෙනවා ගණිතයට විද්‍යාවට හැබැයි එයාට මග පෙන්වීමක් නැහැ හරියට වැඩ කරන්න තේරෙන්නේ නැහැ මුලින් ලකුණු හොඳට තිබුණ පුංචි කාලේ ඉඳලා පන්තිය හොඳට වැඩ කරගෙන ආපු කෙනෙක් දැන් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන ෆෝන් එක අතට හම්බු වෙච්ච නිසා මාර්ගෝපදේශනයක් එහෙම නැත්නම් හරියට මග පෙන්වීමක් හරියට පාර පෙන්වන්න කෙනෙක් පස්සෙන් එන එන මේක මෙහෙම කරන්න කියන්න කෙනෙක් නැති නිසා ගොඩක් වෙලාවට ගොඩක් අය මානසිකව වැටිලා එහෙම නැත්නම් ගොඩක් ලකුණු අඩු තත්ත්වයේ තමයි ඉන්නේ ඒ දෙමව්පිය මට කතා කරා ඊට මේ මානසික ප්‍රශ්න නැති ගණිතයට විද්‍යාවට ලකුණු ඇත්තටම අඩු ලකුණු 18 20 30 වගේ ඉන්න දෙමව්පිය මට කතා කරලා කිව්වා දැනුම ලබා ගන්න විදියක් නැහැ ෆෝන් එක අතට හම්බුනොත් දැනුම ඇත්තටම යාලා ලබා ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා ඔන්ලයින් ක්ලාසස් වල ඉන්නවා කියලා පේනවා හැබැයි යාලා වැඩ කරන්නේ නැහැ මේ කියන ප්‍රශ්නෙත් එක්ක යාලගේ ලකුණු මට්ටම 20 ගණන් වලමයි තවමත් තියෙන්නේ හැබැයි විභාගෙට එන්න එන්න ලඟ වෙනවා මේ කියන දෙමව්පියත් මට කතා කරා ඉතින් මේ දෙමව්පියෝ ආකාර දෙකම මට කතා කරපු නිසා මට ऑनलाइन क्लासेस कराने नैतिव इन බැරි තත්වයට පත් වුණා. ඉතින් ඒක නිසා මම ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තා සාමාන්‍ය පෙළ ගණිතයේ සහ විද්‍යා විදියට. ඔයාලා මේ දකින්නේ සාමාන්‍ය පෙළ ගණිතයේ 10 වසර 11 වසර පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන්. ඊළඟට සාමාන්‍ය පෙළ විද්‍යාවත් මම ක්ලාස් එක ආරම්භ කරලා තියෙනවා. ඒකට ජොයින් වෙන්න පුළුවන් 11 වසරයි සඳහා මෙන්න මේ වේලාවට තමයි තියෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධව වැඩි දුර විස්තර කොහොමද රෙජිස්ටර් වෙන්නේ කොහොමද ජොයින් වෙන්නේ කියලා මේ දුරකථන අංකයට WhatsApp හරහා මැසේජ් එකක් දැම්මත් ඔයාලට සම්පූර්ණ විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් නංගි මල්ලී මතක තියාගන්න මේ පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන් ඔයාලට සමහරට බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට වෙන ක්ලාසස් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතුවනම් චුට්ටක් හරි මොහොතක් රැඳී සිටින්න. ඊළඟට මම පෙන්නන දේ ඔයාලා වික්ෂිප්ත වෙයි. ඊළඟට මම මේ කියන්න යන දේ සාමාන්‍ය පෙළ ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙනකොට පාස් මී ඔන්ලයින් ක්ලාසස් වල වාසි කිහිපයක් තියෙනවා. ඒ වාසි වලින් පළවෙනි වාසිය තමයි නංගි මල්ලී. පැය දෙක පුරාවටම හරිම ජොලි අපට ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍ය මගේ දැනටමත් ක්ලාසස් යනවා. එතකොට මේ ක්ලාස් එකක් ඉවර වුණාට පස්සේ පැය දෙක ඉවර වුණාට පස්සේ ගොඩක් නංගිලා මල්ලීලා චැට් එකේ Zoom එකේ චැට් එකේ ගොඩක් මැසේජ් කරනවා. එයාලගේ වචන වලින්ම මම කිව්වොත් ඔයානම් අයියා මරු හොඳට ක්ලාස් එක කරනවා සුපිරියටම තේරුණා. ඇත්තටම ක්ලාස් එක හරිම ජොලි එන්ජොයි කරා හොඳට ගේම් ප්ලේ කරා හරියට ඉගෙන ගත්තා. කලින් ගණිතේ බෑ කියලා තිබුණ දේවල් දැන් ගණිතේ මට පුළුවන් කියලා මානසික ශක්තියක් ආවා. මට කලින් ගණිතේ බෑ කියලා තිබුණා. හැබැයි දැන් මට තේරෙනවා ගණිතේට මට හොඳට වැඩ කරන්න පුළුවන්. ගණිතේට මට ඉස්සර ලකුණු 23යි තිබුණේ. දැන් මට ලොකු ලකුණකට යන්න පුළුවන් තරම් වැඩ කරන්න හිතෙනවා. ඔන්න ඔය වගේ මැසේජස් වලින් පැය දෙකේ ක්ලාස් එක වුණාට පස්සේ නංගිලා මල්ලලා ගොඩක් Zoom එකේ chat එක පුරවනවා පොසිටිව් කමෙන්ට්ස් වලින්. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ පැය දෙක පුරාවටම හරියටම ජොලි ඉගෙන ගන්න පුළුවන් ක්ලාස් එකක් විදියට තමයි මගේ ක්ලාස් එක ගොඩක් නංගිලා මල්ලිලා අර්ථ දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි මගේ ක්ලාස් එකේ තියෙන වැදගත්ම කාරණේ තමයි දෙවිනේට මල්ලිලා තියෙන්නේ. සෑම පන්තියක්ම රෙකෝඩින් කරන නිසා නැවත නැවත බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් නංගි මල්ලි මම කලින් ඔයාලට කිව්වා ඒ දේ තමයි මෙතනදී දැන් තියෙන්නේ. ඔයාට මම ලයිව් ගන්නන වෙලාවටම ජොයින් වෙලා ඉගෙන ගන්න හැකියාවක් නැත්නම් ඒ කියන්නේ සිග්නල් ප්‍රශ්න එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී කරන්ට් එක යනවා එහෙම නැත්නම් ඔයාලට ඩේටා ප්‍රශ්න ඔය වගේ මොනා හරිම ප්‍රශ්න තියෙනවා නම් ඒ අදාළ වෙලාවට මගෙත් එක්ක ෆේස් ටු ෆේස් මූණට මූණ ලයිව් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයාට ඒ ක්ලාස් එකේ ෆුලි රෙකෝඩින් එක ඔයාට ආයෙත් අහන්න බලන්න හැකියාව මම සලස්සලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ක්ලාස් වලට රෙජිස්ටර් වෙන අයට තියෙන වාසියක් තමයි මොකක් හරි මම උගන්වන දෙයක් ඒ වෙලාවට තේරුණේ නැත්නම් ආයෙත් ඒ වීඩියෝ එක බලලා ඒ පොයින්ට් එක හරියට අල්ලගන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේ රෙකෝඩින් එක ඔයාට අහන්න දෙන එක ඔයාට ලොකු වැදගත්කමක් වෙයි. විභාගයට කලින් දවසේ වුණත් මම කලින් පරණ ඔන්ලයින් ක්ලාස් එකකදී කියපු දෙයක් ඔයාට ආයෙත් බලලා ඉගෙන ගන්න හැකියාව ඒ හරහා තියෙනවා. ඊළඟට අනුමාන ප්‍රශ්න සහ පුනරීක්ෂණ පාඩම් උගන්වනවා. පැය දෙකේ ක්ලාස් එකදී ඔයා මුකුත් දන්නේ නැති කෙනෙක් කියලා හිතලා බබෙකුට වගේ පටන් අරගෙන පැය දෙක අවසන් වෙනකොට ඔයා සාමාන්‍ය පෙළ සුපිරිම ලෙවල් එකේ සුපිරිම ගණන් හදන තැනකට ඔයා පත් කරලා තමයි මේ ක්ලාස් එක නතර කරන්නේ. ඉතින් ඒක නිසා අනුමාන ප්‍රශ්න සහිතව පුනරීක්ෂණ පාඩම් මාලාවක් විදියට තමයි ඔයා අපි මේක ක්ලාස් එක ඉස්සරහට යන්නේ. එතකොට ඔයා ඕනම දවසක මේ ක්ලාස් එකට අද ජොයින් වුණත් ලබන සතියේ ජොයින් වුණත් ඊට පස්සේ සතියේ ජොයින් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට කලින් මම උගන්වපු වීඩියෝස් වල අදාළත්වයක් නැතිව ඔයාට පුළුවන් ඉස්සරහට පන්ති සඳහා වැඩ කරගෙන යන්න. ඒකත් මම හිතනවා මගේ ක්ලාස් එකෙන් ඔයාට ලැබෙන අමතර වාසියක්. ඊට පස්සේ සෑම සිසුවෙකුටම ප්‍රශ්න අහලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මගේ ක්ලාස් එකේ තියෙන අනිත් වැදගත් දේ තමයි පන්තියේ ගෲප් ක්ලාස් එකක් විදිහට කරන් ගියාට හරියට නිකන් ඔයයි මමයි ක්ලාස් එකේ ඉන්නවා වගේ තමයි. ඒ කියන්නේ ඔයාට ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තේරෙනකම් මම ඒක කියලා දෙනවා. එතකොට නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් ඒ විදිහට ප්‍රශ්න අහලා ඕනම ප්‍රශ්නයක් මගෙන් එයාට තේරෙන ලෙවල් එකට එනකම් මම එයාට එක එක ක්‍රමවලට කියලා දීලා ඔයාගේ දැනුම මට්ටම ඔයා හිතනවටත් වඩා ලොකු මට්ටමකට අරන් එන්න මම සූදානම් වෙලා ඉන්නවා. ඊට පස්සේ ඊළඟ වාසිය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සවාරියක්.
මගෙත් එක්ක ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන නංගිල මල්ලිලා හැමෝම රිසල්ට් ආවට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සවාරියක් සියලුම වියදම් මම ගානේ කරන්න මම සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා ඔන්ලයින් ක්ලාසස් වලට දැනටමත් සහභාගී වෙලා ඉන්න අය මේ ගැන දන්නවා. ඉතින් ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙලා ඉන්න අය හැමෝම පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලය, ලෝකයේ ලස්සනම විශ්වවිද්‍යාල අතර බැබළෙන විශ්වවිද්‍යාලය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය. හැමෝටම නිකන් ඇවිදින්න හැකියාවක් නැහැ. ඉතින් ඔන්න ඔන්ලයින් ක්ලාසස් එකට ජොයින් වෙන අයට අමතර වාසියක් විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රවුමක් යන්නත් සවාරියක් යන්නත් මම සූදානම් කරලා තියෙනවා. ඊට පස්සේ මානසික ශක්තිමත් කරනවා. ගොඩක් අයට නංගි මල්ලි මගේ ඔන්ලයින් ක්ලාසස් වලට දැනට සහභාගී වෙලා ඉන්න අයගේ තියෙන විශේෂත්වය තමයි සමහර අයට නොලෙජ් එක හොඳටම තියෙනවා. සමහර අය දැනටමත් ඒ ගන්න මට්ටමේ ඉන්නවා. තවම විභාගයට මාස දෙකක් තුනක් කලින් හිටියත්. එතකොට ඒ අයට තියෙන ප්‍රශ්න තමයි ඒ අයට මනස ශක්තිමත් නැහැ. සමහර වෙලාවට එක ගානක් හරි හදාගන්න බැරි වුණොත් එයාලා මානසිකව වැටෙනවා. මෙන්ටල් ලෙවල් වෙනවා කියන්නේ. එතකොට ඒ වගේ අයට කොහොමද වැඩ කරන්න ඕනේ? කොහොමද අපි ගණන් වලින් උත්තර වැරදෙනකොට ආයෙත් නැගිටලා තව ගණන් 10ක් හදන්න මොරල් එකකින් වැඩ කරන්න කියලා මම ක්ලාස් එක ඇතුළතදීම කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ගණන් වලට අඩු ලකුණු ගන්න අය පවා කොහොමද එයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ හැම විෂයක්ම පාස් වෙන තැනකට ඉහළින්ම පාස් වෙන තැනට වැඩ කරන්න ඕන මානසික ශක්තිය මනස දියුණු කරගන්න විදිහත් මම මේ ඔන්ලයින් ක්ලාස් එක හරහා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා සහ දැනටමත් කියලා දීලා තියෙනවා මේ වෙනකන් කරපු ඔන්ලයින් ක්ලාසස් වල. ඉතින් මේ කියන දැනුම සම්භාරය මම ඔයාලට ලබා දෙනවා සාමාන්‍ය පෙළ ගණිතය සහ සාමාන්‍ය පෙළ විද්‍යාව කියන හැම ක්ලාස් එකකම. ඉතින් ඒක නිසා තාමත් ඔයා ජොයින් වුණේ නැත්නම් ඔයාලට පුළුවන් මම කලින් පෙන්නපු WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් කරලා ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙන්න. ඉතින් නංගි මල්ලි මම කවුද කියලා ඔයාලා දන්නේ නැත්නම් මම කියන්න සරලව මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසාන වසර ශිෂ්‍යෙක් ඉංජිනේරු පීඨේ. ඉතින් ඉංජිනේරු පීඨයට එන්න මම වැඩ කරපු විදිය කොහොමද මම සාමාන්‍ය පෙළ කොහොමද උසස් පෙළ කොහොමද කැම්පස් ජීවිතේ ගත කරේ කියන දේවල් පවා මේ ඔන්ලයින් ක්ලාසස් එකේ කියන නිසා හරිම එන්ජොයි හරිම ජොලි ඉගෙන ගන්න අහගන්න පුළුවන් හැම දෙයක්ම සහ මම කොහොමද වැඩ කරලා ඒ ලෙවල් එකට ආවේ කියන දෙයත් ඔයාලට මගේ ඔන්ලයින් ක්ලාසස් හරහා අහගන්න දැනගන්න හැකියාව තියෙන ඕනම කෙනෙක්ට. ඒක නිසා තමයි නංගි මල්ලි මම මේ විදිහට ඔන්ලයින් ක්ලාසස් කරන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔන්ලයින් ක්ලාසස් වලට සහභාගී වෙන්න බැරි ආර්ථික අපහසුතා හරි වෙන මොන හරි ප්‍රශ්න තියෙන කෙනෙක් මේ වීඩියෝ එක මේ දක්වා බලනවා නම් එයාට මට කියන්න තියෙන ඔයා කිසිම අවස්ථාවක ඔන්ලයින් ක්ලාස් වලට එන්න හැකියාවක් නැහැ කියලා දුක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද මම මේ වෙනකොටත් YouTube එකට ඔයාට ඒ සාමාර්ථයක් ගණිතයට ගන්න පුළුවන් තරම් දැනුම් සම්භාරය YouTube එකට නොමිලේම දාලා තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම මුදලක් වියදම් කරන්න නැතුව ඔයාට පුළුවන් ඔන්ලයින් ක්ලාස් වලට සහභාගී නොවි ඒ දැනුම් සම්භාරය ලබා ගන්න. එතකොට ඔන්ලයින් ක්ලාසස් වලට සහභාගී වෙන අයට තියෙන විශේෂත්වය තමයි ඒ අය වෙනුවෙන්ම මම ඒ අයගේ ප්‍රතිඵල ස්ථීර වශයෙන්ම අරන් දෙන තැනට එයාලට පත් කරනවා. එතකොට සමහර අයගේ රිසල්ට් ෂුවර් නැති අය සමහර වෙලාවට එයාට එන රිසල්ට් එක එයාවත් දන්නේ නැති අය මගේ ක්ලාස් වලට සහභාගී වෙලා ඉන්නවා. ඒ අයගේ ප්‍රතිඵලය ඒ ගණිතයට ඉදිරියෙන් ඒ කියන සාමාර්ථය ලබා දෙන තැන දක්වා මම එයාලව අරන් යන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඕක තමයි ඔන්ලයින් ක්ලාසස් වල තියෙන විශේෂත්වය. ඉතින් ඒ අයගේ වගකීම අරගෙන ඒ අයට සියලුම දැනුම් සම්භාරය ඔන්ලයින් ක්ලාසස් හරහා එයාලට ළඟා කර දීමට මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාට හැකියාවක් තියෙනවා නම් එක මාසයක් හරි ජොයින් වෙලා බලන්න අපේ ඔන්ලයින් ක්ලාසස් කොයි වගේද කියලා. හරි. දැන් ඔන්ලයින් ක්ලාසස් හා සම්බන්ධව මට ඔයාලට කියන්න ඕන පණිවිඩ ඉවරයි. ඊට පස්සේ මම මෙතනින් ඉස්සරහට චූටි වෙලාවක් අරගෙන මම ඔයාලට කියන්න පාස් මිනිස් නිෂ්පාදන කිහිපයක් තියෙනවා. ඔයා තවමත් අරගෙන නැතුව ඇති. ඒ මොනවද කියලා අපි දැන් බලමු. පලිමිනේක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති පොත රුපියල් 450කට මිලදී ගන්න පුළුවන් මේ පොත. නංගිලා මල්ලා විශාල ප්‍රමාණයක් දැනටමත් මේ පොත අරගෙන තියෙන්නේ මිලදී අරන් තියෙන්නේ මේ දුරකථන අංකයට WhatsApp හරහා message එකක් දාලා. ඉතින් මේ පොත ගත්තට පස්සේ ඔයාට මේ පොත පණ ගැන වෙන පොතක් විදිහට මම නිරූපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පොතේ තියෙන හැම ජ්‍යාමිතික ප්‍රශ්නයක්ම ඒට ඉදිරියේ තියෙන QR code එක scan කිරීම හරහා මම ඒ ප්‍රශ්නේ විවරණය කරන වීඩියෝ එකක් පොප් අප් වෙන විදිහට තමයි මේ පොත නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා හැමෝටම මේ පොත මිලදී ගත්තොත් වාසි විශාල ප්‍රමාණයක් ලැබෙනවා. කොටින්ම කියනවා නම් සාමාන්‍ය පෙළ විභාගයට අපට අතහරින්න බැරි කෙටි ප්‍රශ්න 25 ඇතුළත ප්‍රශ්න 8ක් 9ක් වගේ ජ්‍යාමිතීය ප්‍රශ්න වලින් ලැබෙනවා. රචනා ප්‍රශ්න ගැන ඔයා හිතුවේ නැතත් ඒව තෝරගත්තේ නැතත්. ඉතින් මේ ප්‍රශ්න 8ට 9ට ලකුණු 16ක් 18ක් විතර ලැබෙනවා. ඉතින් මේ ටික නැති කරගන්න එක ලොකු අපරාධයක්. ඉතින් ඒක නිසා මේ වගේ පුංචි මුදලක් ඇත්තටම කියනවනම් මේ පොත ඇත්තටම වාසි බලාගෙන එහෙම නැත්නම් ලාභ බලාගෙන කරන දෙයක් නෙවෙයි. මේ පොත හරිම ක්වලිටියට නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට මේ පොත ගත්තොත් තේරෙයි. ඇත්තටම මේ පොත කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන මම කරන දෙයක් නෙවෙයි. ඔයාලගේ අභිවෘද්ධිය වෙනුවෙන් තමයි මගේ කාලය කැප කරලා මේ පොත නිර්මාණය කරේ. ඉතින් ඒක නිසා ආරම්භ බලන්න. ඉතින් ඔය ජ්‍යාමිතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ පොත මෙලෙදි ගත්තනම්
කිසිම ප්‍රශ්නයක් නැතුව ජ්‍යාමිතිය ගොඩදා ගන්න පුළුවන්. මොකද ජ්‍යාමිතිය කියන්නේ හරිම සරල තැනේ ඉඳලා පටන් ගන්න සාමාන්‍ය පෙළ ගණන් මට්ටමට එනකන් ඔයාව අරන් ගිහිලා තියෙනවා මේ පොතේ. තවත් ලස්සනට ඔයාලට පැහැදිලි තේරෙන සිංහලෙන් මගේ භාෂාවෙම තමයි ලියලා තියෙන්නේ. මට ආවේනික වූ භාෂාවක් තියෙනවනේ ඔයාලා දන්නවනේ. ඒ භාෂාවෙන් තමයි මේ පොතේ නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ ජ්‍යාමිතිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කෙනෙක් හිටියනම් ඔයා බය නැතුව මේ පොත ගන්න. ඒ අය වෙනුවෙන් සහ සාමාන්‍ය පෙළ දැනටමත් ඒ සාමාර්ථයක් තියෙන අය වෙනුවෙන් තමයි මේ පොතේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පොත ගන්න. ඒ වගේම තමයි මේ තියෙන්නේ වීඩියෝ පාඩම් 30කට අධික සංඛ්‍යාවක් එකම තැනකට ගෙනාපු DVD පටයක් රුපියල් 499කට ගන්න පුළුවන්. මේ දුරකථන අංකයට WhatsApp හරහා message එකක් දැම්මොත් ඉතින් මේකත් ගොඩක් නංගිලා මල්ලේ අරන් තියෙනවා YouTube එකේ. डेटा प्रश्न तीन आए समहरलाट फोन का तिबुनाट नितरम पाविची करने बैरी आए डीवीडी कारगन पाविची करने देन अटमत एवागे में तमाई जामिती प्रश्न विवरने डीवीडी तेटी देखकें समन्वित उन डीवीडी खट्टले वाट मिले दिगान पुना रुप्याल हारसी पनाकट वागे पुँची मुदल कट एकात अर दुरकतन अंके एटम WhatsApp हरा मेसेज का दान पुलवा में दुरकतन अंके ओन वेलावाक विवरता है नंगी माल्दी ඔයාට WhatsApp හරහා ඕන message එකක් දාන්න පුළුවන් past me product හා සම්බන්ධව. ඉතින් නංගි මල්ලි මට අද video එකේදී කියන්න ඕනමනවල තිබුණේ පළවෙනි කොටසේ යටතේ මම විස්තර කරේ ඔයාගේ mindset එක වෙනස් කරන එක. දෙවෙනි කොටසේ යටතේ online classes සම්බන්ධව මම ඔයාව දැනුවත් කරා. ඊළඟට තුන්වෙනි කොටස යටතේ past me product past me නිෂ්පාදන කොහොමද මිලදී ගන්න කියලා ඔන්න එක video එකක් යටතේ ඔයාලට අරන් ආවා. ඉතින් දැන් කෙනෙකුට හිතයි මේක advertisement එකක් කියලා. ඔව් මගේ පැත්තෙන් බැලුවම මේක advertisement එකක් එහෙම නැත්නම් වෙළඳ දැන්වීමක් වගේ කියලා හිතෙනවා. හැබැයි ඔයාලගේ පැත්තෙන් බැලුවම පස්සේ මේක වෙළඳ දැන්වීමක් වෙන්නේ නැහැ. මොකද මම මේ කියපු එකම කාරණාවක්වත් ඔයාලට අදාළ නොවන දෙයක් නෙවෙයි. පළවෙනි කොටස යටතේ කියපු දේ 100ට 100ක් ඔයාලා වෙනුවෙන් විතරයි. දෙවන සහ තුන්වෙනි කොටස යටතේ මම ඔයාලට පෙන්නපු දේවල් මම ඇතුළු පාස් මී ටීම් එක ඔයාලගේ දැනුම මට්ටම ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ ඔයාගේ ප්‍රතිඵල ඉහළ නම් වන්න අපි නිර්මාණය කරපු ප්‍රොඩක්ට් එහෙම නැත්නම් නිෂ්පාදන විදියට තමයි මම ඔයාලට ඒවා කියලා දුන්නේ. ඉතින් වෙළඳ දැන්වීමක් විදියට මගේ පැත්තේ ඒක සිද්ධ වුණාට ඔයාලට ඒක වෙළඳ දැන්වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකේදී මේ ටික තමයි මට කියන්න ඕන. ඊළඟ වීඩියෝ එකේදී සාමාන්‍ය පෙළ ගණිත වීඩියෝ එකක් සමග ඉක්මනට හම්බවෙන්න බලාපොරොත්තු වෙන අදට සමග ගන්න මගේ නංගිල विभाग प्रश्न पत्र आदर्श प्रश्न पत्र श्रीलंका प्रसिद्ध पास विभाग प्रश्न पत्र सह अनुमान प्रश्न पीलतर सहित डाउनलोड कर पास में इगन गाना होंदम वीडियो